ජනමාධ්‍ය බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද එම අමාත්‍යංශවල සිය රාජකාරිය ආරම්භ කළා. ඒ ජනමාධ්‍ය අමාත්‍යංශයේදී ජනමාධ්‍ය බුද්ධ ශාසන සහ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ වැඩ බාරගත්තා. ඇත්තටම මේක විශාල බාරදුර වගකීමක්. මේ රට තුල යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම අපේ නව රජයේ අභිලාෂය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බුදුදහම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියේ ප්‍රකාරවම ඒ බරින්ම ආරක්ෂා කරන්න ඒ අවශ්‍ය කටයුතු කරන්න අපි බැඳී සිටිනවා. ඒ වගේම අනිකුත් සියලු ආගම් ඇදහිීමේ අයිතිය ඒ නිදහස ආරක්ෂා කිරීමත් අපේ වගකීමක් වෙනවා. ඉතින් අමාත්‍යංශයේ ප්‍රධානියා විදිහට මම ඒ වගකීම ඉටු කරන්න උපරිම උත්සාහ කරනවා. මේ රටේ ජනතාව අපි කෙරේ තිබූ විශ්වාසය මත මේ රටේ ආගමික සහජීවනය ඇති කරලා ජාතික සමගිය ගොඩනගලා මේ රට තුළ යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම නව රජයේ බලාපොරොත්තු වෙනවා. මෙතර මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද එම අමාත්‍යංශයේ වැඩබහර ගැනීම සිදු කෙරුණා. අමාත්‍යංශ ලේකම් රවි සෙනවිරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙරටේ ජනතාව අපිට ජනවරමක් ලබා දුන්නා. ඒ ජනවරමට අනුව අපිට වගකීමක් තියෙනවා, බැඳීමක් තියෙනවා රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන එක. ඒ වගේම මේ අමාත්‍යංශය යටතේ පවතින රටේ ලොකුම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන අපේ පාස්පෝර්ට් ප්‍රශ්නය ඉක්මනින් එය විසඳන්න උපරිම උත්සාහ කරනවා. දැනටමත් ඒ පිළිබඳ අධ්‍යක්ෂතුමත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. එතුමාගේ පැත්තෙන් කරපු සාකච්ඡා අනුව එතුමා සහතිකයක් දීලා තියෙනවා. ඔක්තෝබර් මාසේ 15-24 දිනයක් වෙනකොට දැනට තියෙන මේ පාස්පෝර්ට් පොලිම අවසන් කරන්න අලුත් පාස්පෝර්ට් හඳුන්වා දෙන්න පුළුවන් කියලා. ඒ වගේම ප්‍රධාන කාර්යයක් තමයි පොලිසිය දේශපාලන මැදිහත්වීමකින් ඇඟිලි ගැහිීමෙන් තොරව පොලිසියට කටයුතු කරන්න ඉඩපස්තාව ලබා දෙමින් ඒ කටයුතු සාර්ථක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර ග්‍රාමීය හා නාගරික සංවර්ධන නිවාස හා ඉදිකිරීම අමාත්‍යවරයා ලෙසද පත්ව සිටින විජිත හේරත් මහතා අද එම අමාත්‍ය ධුරයේද වැඩ ආරම්භ කළේ මෙලෙසින්. මෙතෙක්කල් පැවතිච්චේ වැරදි ක්‍රමය අපි දැන් වෙනස් කරන්න ඕන. ඉස්සරහට වැඩ කරද්දී පහුගිය කාලේ ඔයාලගේ ආයතන මැදිහත්වීම් වල දේශපාලන මතවාදයන් දරපුවා වෙනස්කම් තිබිච්චේවා. මින් එහාට අපි එක කිසිසේත් සලකන්නේ නැහැ. ඒ නිසා ඒ මත කිසිදු නිලධාරියෙකුට යම් යම් ක්‍රියාමාර්ග අපි ගන්නෙ නැහැ. ඒක අවධාරණය කරනවා, අපි එහෙම කරන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ජනතාව ඡන්දෙ දුන්නෙත් ඒව නවත්තා. හැබැයි කරගන්න බැරි වුණා. ඒතර අපිට ඡන්දෙ දීලා තියෙනවා ප්‍රධාන එකක් ඒක. ඒකට ඔයාලගේ සියලු දෙනාගේම සහයෝගය ඕනේ.